ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රේක්ෂකයෝ ටිකක් අඩු වෙලා කියලා මෑත කාලයේ තරග බලද්දී අපිට දකින්න ලැබෙන්නේ. පසුගිය කාලේ ශ්‍රී ලංකා කණ්ඩායම පෙන්වපු පසුබෑමත් එක්ක තමයි මෙහෙම වුනේ. මේ විදිහට සමහර ප්‍රේක්ෂකයන්ට ක්‍රිකට් එපා වුණාට ක්‍රිකට් වලට ආදරය කරන ක්‍රිකට් පිස්සොන්ට ක්‍රිකට් එහෙම ලේසියෙන් එපා වෙන්නේ නැහැ. ඒ විදිහේ අංක එකේ ක්‍රිකට් පිස්සෙක් තමයි පර්සි අභිසේකර කියන්නේ. ක්‍රිකට් දිරිගන්නන්නෙක් විදිහට මුළු ක්‍රිකට් ලෝකයේම ආදරය දිනා ගන්න පර්සි 1975 ඉඳන් ලෝක කුසලාන තරගාවලිය නරඹපු ක්‍රිකට් ගැන හොඳ ඉවක් තියෙන කෙනෙක්. හැමදාම ශ්‍රී ලංකා කණ්ඩායමේ ජය පරිදිම දෙකම එක්ක ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක හිටපු පර්සි පසුගිය දවසක දිවයින පුවත්පතට අපූරු අනාවැකියක් කියලා තිබුණා. ඒ තමයි ශ්‍රී ලංකා කණ්ඩායම මේ වතාවේ ලෝක කුසලානේ දිනනවා කියන අනාවැකිය. පර්සි වෙනුවෙන් පවත්වපු සාදයක අතීත ක්‍රිකට් තරුවාගේම වර්තමාන ක්‍රිකට් තරුවත් ඉන්න තැනක තමයි පර්සි මේ අනාවැකිය කියලා තිබුණේ. මම දෙයක් කිව්වොත් හරියටම හරියනවා. මොහොමඩ් අසාබ්‍රීන්ට ලකුණු මෙච්චරයි ගහන්න කිව්වම ඔහු ඒ ගානට දැවි ගියා. ඩේවිඩ් බූන්ටත් එහෙමයි. ඒ වගේම මම කියපු ගොඩක් දේවල් විශේෂ අවස්ථාවලදී හරියින් තියෙනවා. මට හැමතිස්සෙම එහෙම කියන්න බෑ. නමුත් ඒ වගේ දේවල් සිදු වෙලා තියෙනවා. මේ විදිහට තමන්ගේ අතීත හපංකම් ගැන කතා කරන පර්සි කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග පෙරදුනක් තරගාවලියේ හොඳට සෙල්ලම් කරලා ලෝක කුසලානේ දිනයි කියලා. කොමුණත් මේ පාර අපේ කණ්ඩායම අවසන් තරගයට ඇවිල්ලා ලෝක කුසලානයක් දිනාගෙන එයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. මොකද අපි ගහපු පුහුණු තරග දෙක පෙරදුනාට අපේ කණ්ඩායමේ හොඳම අය සෙල්ලම් කළේ නැහැ. අනික අපි හොඳ දියුණුවක් තියෙන බව පෙනුණා. දිමුත් කියන්නේ ගොඩක් වාසනාවන්ත කෙනෙක් කියලා තමයි පර්සි කියන්නේ. කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න හරිම වාසනාවන්තයි. එහෙම නැතිනම් ගීනකින්වත් නායකත්වය ගැන දැනගෙන හිටපු නැති ඔහු කොහොමද ලෝක කුසලාන නායකත්වයේ දරන්නේ? දිමුත් වාසනාවන්ත බව අපි දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය පරාජය කරලා පෙන්නුවා. පර්සි විශ්වාස කරන විදිහට පර්සිගේ නොවර්ධින අනාවැකිය අතරට මේ අනාවැකියත් එකතු වෙන්න කියන එක තමයි අපේ එකම ප්‍රාර්ථනය. ක්‍රිකට් ගැන හොඳින් දන්න පර්සි කියන මේ අනාවැකිය ගැන ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකක් විදිහට දාන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ අහලෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් සැපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.